සුබ දවසක් සිළු දෙනාට Academy of Trading YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔයගොල්ලන්ට forex සම්බන්ධයෙන් අලුත් දෙයක් කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. අද කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ ගිය සතියේට සති කීපයකට කලින් මම ගෙනාව ඔයගොල්ලන්ට power of 3 concept එක මම ඔයගොල්ලන්ට කියලා දුන්නා ICT වල අපි කතා කරන. ඉතින් අද ඒකෙම තවත් වීඩියෝ එකක් ICT වලටම අදාළ power of 3 එකේ මම ඔයගොල්ලන්ට වීඩියෝ එක කරද්දි කිව්වා තව මේකට අදාළව කරගෙන තව ඉස්සරහට තව තව දේවල් කතා කරගෙන යනවා කියන එක මේ power of 3 එකට සම්බන්ධ. ඉතින් ඒකට අදාළ වෙන තව එක වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන. අද මේක ඇත්තටම theory එකක් සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි quarterly theory එක. හරි, මේ quarterly theory එක මම presentation එකක් last කරගෙන තියෙනවා හුඟ කාලයකට පස්සේ. ඉතින් presentation එකට අපි යමු. presentation එකට ගිහිල්ලා මේ quarterly theory එක ගැන අපි කතා කරගෙන යම්. මේක ඇත්තටම වීඩියෝ ඉස්සරහට quarterly theory එක සම්පූර්ණයෙන්ම අද මම ඉවර කරන්නේ නැහැ. මොකද මේක එක දවසින් ඉවර කරන්න ගියොත් එක වීඩියෝකින් ඉවර කරන්න ගියොත් සමහරට පැයකට වඩා යන්න ඉඩ තියෙනවා. ඉතින් එච්චර දිග වීඩියෝ බලන්න ඕගොල්ලෝ කැමතිත් නැහැ. ඉතින් ඒකෙන් හින්දා මම මේක හුඟක් වෙලාවට තව එක වීඩියෝ එකක් හෝ දෙකක් ඉස්සරහට එයි. බොහෝ විට එක වීඩියෝ එකක්. ඉතින් අද පාර්ට් 1 එක විදිහට පළවෙනි කොටස විදිහට කාටල තීරයක යම් තාක් දුරට කතා කරගෙන ඇවිල්ලා ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඒක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරි හරි, අපි යමු ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් අපි තවදුරටත් කතා කරමු. හරි, අපි ඉන්නේ ප්‍රසන්ටේෂන් එකේ. ඉතින් කාලකට පස්සේ ප්‍රසන්ටේෂන් එකක් ලෑස්ති කරගත්තා. මේක නිකන් ඔගොල්ලන්ට නිකන් කියලා දෙනවට වඩා එක ලේසි ප්‍රසන්ටේෂන් එකක් කරා කියලා දුන්නම ඔගොල්ලන්ට මේක තව ටිකක් හොඳට තේරෙන හින්දා. ඉතින් ප්‍රසන්ටේෂන් එකට යන්න කලින් මම ඔගොල්ලන්ගේ පොඩි ඉල්ලීමක් කරනවා. මම මේ ගිය සතියේත් වීඩියෝ එකේ කරා මගේ මං කිව්ව විදිහට කලින් මගේ අලුත් channel එකක් තියෙනවා, ටෙක්නොමේනියා YouTube channel එකක්. ඉතින් ටෙක් වීඩියෝස් තමයි එක මම අප්ලෝඩ් කරන්නේ දැන් ගිය සතියේ කියලාට. දැන් මේ වෙනකොට මම තව අමතර වීඩියෝ 3-4ක් අප්ලෝඩ් කරලා තිනවා. ඉතින් සෑහෙන දෙනෙක් එක සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ බලලා තිබ්බේ. සියලු දෙනාට මුලින්ම මම බොහොම ස්තුතියි මට ඒ කරපු උදව්වට. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් නොකරු අය තාම ඉන්නවනම් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා, පුළුවන් නම් මට කරන උදව්වක් වශයෙන් මම මේ වීඩියෝ එක යටින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක ඔයගොල්ලන්ට. එතකොට ඒ ලින්ක් එක ක්ලික් කරලා ටෙක්නොමේනියා කියන channel එකට යන්න, channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒක වීඩියෝස් බලන්න, අනිවාර්යෙන් ලයික් කරන්න. ඉතින් එතකොට තමයි මේ channel එක තවටියක් grow වෙන්නේ. ඉතින් ඒක grow කරගන්න මට උදව්වක් මම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ ඔක්කොම හැමදේම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ free. ඉතින් ඒ කරන ඒක උදව්වක් විදිහට සලකලා මටත් ප්‍රතිඋපකාරයක් මම කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඉතින් අමාරු දෙයක් නෙවෙයි. මම ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. වීඩියෝ එක බලන ගමන් ලින්ක් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වීඩියෝස් බලලා ලයික් එකක් දාලා channel එක grow කරගන්න මට උදව්වක් දෙන්න. හරි, අපි යමු එතකොට අද මාතෘකාවට. අද මාතෘකාව quarterly theory එක. මේක ගොඩක් පරණ theory එකක් නෙවෙයි, මේක ළඟදී අඳුනා දීපු තීරය එකක්. ඉතින් මේක දැන් මම කවුද මේක අඳුනා දුන්නේ කියන එක මම ඉස්සරහට කතා කරන්නම්. ඉතින් මේක ඇත්තටම ටයිම් සර්කල් එකක යන තීරය එකක්. ඉතින් මේක හුඟ දෙනෙක් තාම මේ තීරය ගැන ඇත්තටම දන්නේ නැහැ. හේතුව මේක එකක් ළඟදී අඳුනා දීපු එකක්, සහ මේක ICT බේස් කරගෙන. ICT මම කියවන ඔයගලන්ට power of 3 කියලා දුන්නනේ, අන්න ඒ concept එක බේස් කරගෙන ඒකම තව පොඩ්ඩක් වැඩි දියුණු කරලා කතා කරන එකක් තමයි මේකෙදි තියෙන්නේ. ඉතින් ඒක මම ප්‍රසන්ටේෂන් එක ඉස්සරහට කරගෙන යනකොට ඔයගොල්ලන්ට මේක තීරික පැහැදිලි වෙයි. මේක මම හුඟක් වෙලාට වීඩියෝ දෙකකින්, ඒ කියන්නේ අද වීඩියෝ එකත් එක්ක තව අමතරව ඊළඟ සතියේ තව වීඩියෝ එකකින් වගේ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. බැරි මොහොත් වීඩියෝ තව දෙකක් වගේ මම හිතන්නේ. මම පුළුවන් තරම් ඊළඟ සතියෙන්, කියන්නේ ඊළඟ වීඩියෝ එකෙන් ඇතුළත මේක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට හිමීටිගෙනගෙන යම් මේ තීරික ඇත්තටම හොඳ තීරිකක්.
මේක ඔගොල්ලන්ට මම කියලා දුන්න පළෙන් කෙලින්ම ට්‍රේඩ් වලට යන්න එපා. එක මුලින්ම කියන්න ඕනි, මේක ඔගොල්ලන් ඔගොල්ලන්ගේ ට්‍රේඩින් සෙටප් එකට නැත්නම් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකට ඇප්ලයි කරලා බැක් ටෙස්ට් කරලා එහෙම ඩිමෝ වල ප්‍රැක්ටිස් කරලා තමයි මේ කියලා දෙන ඕන එකක් ඔගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. කිව්ව පලියට ටක් ගාලා ගිහලා එක ට්‍රේඩින් වලට, ලයිව් ට්‍රේඩින් වලට ඇප්ලයි කරන්න යන්න එපා කියනවත්. හරි, මේක මං දකින විදිහට මේ ක්වාර්ටලි තියරි එකක් ටිකක් උඟ දෙනෙක් තාම එච්චර පාවිච්චි කරන්න නැති හේතුවක් තමයි මේක ටිකක් අර ටිකක් සමහර අයට ටිකක් ඇඩ්වාන්ස් කියලා හිතනවත් ඇති. මේක එහෙම ලොකු අමාරුවක් නෙවෙයි, මේක සරල කාරණා ටිකක් තියෙන. ඒ ටික මම පැහැදිලිව ඔයගොල්ලන්ට කියලා දෙන්න. එතකොට ඔයගොල්ලන්ට මේක තේරුම් ගත්තම තව ටිකක් ඔයගොල්ලන්ගේ ට්‍රේඩින් සෙටප් එකටත් මේක ඇප්ලයි කරගන්න පුළුවන්. හරි හරි. එතකොට මේ තීරි එක ඇත්තටම මම කිව්වා දුන්නත් මේ ළඟදී කියන්නේ උඩක් පරණ තීරි එකක් නෙවෙයි. මෙයා තමයි මේකේ හඳුනාදෙන, මේ කියන්නේ මේ තීරි එක හඳුන්වා දුන්නේ. මෙයා ඇත්තටම මෙයාගේ නම ජොයන් ඩේ. එතකොට ට්‍රේඩර් ඩේ කිව්වමත් උගස් දන්නේ සාමාන්‍ය ට්‍රේඩර් ඩේ කියන නමින්. මොකද එයා ට්වීට් එකෙත් තින්නේ ට්‍රේඩර් ඩේ කියන නමින්. ඉතින් එතකොට මෙයා හුඟක් වෙලාවට කියන්නේ මෙයා ICT ට්‍රේඩර් කෙනෙක්. කියන්නේ ICT ඉන්න සර්කල් ට්‍රේඩර්ගේ කියන්නේ ඒ පාත් එක ICT පැත්තෙන් ට්‍රේඩ් කරපු ට්‍රේඩර් කෙනෙක්. මෙයා කාලයක් ට්‍රේඩ් කරනකොට සහ මෙයා අධ්‍යයනය කරලා ඒ ICT පැත්තෙන් අධ්‍යයනය කරලා පවර් ඔෆ් ත්‍රී කියන කන්සෙප්ට් එකම තව ටිකක් වැඩි දියුණු කිරීමක් තමයි මම දකින්න විදිහට මෙතන තියෙන්නේ. හරි, හැබැයි ඊට වඩා පවර් ඔෆ් ත්‍රී එකත් එකයි මම ඔයගොල්ලන්ට කලින් පවර් ඔෆ් ත්‍රී එක කියන්නේ පවර් ඔෆ් ත්‍රී එක කියලා දීලා තමයි මේකට ආවේ. මොකද එතකොට ඔයගොල්ලන්ට ඔයාට මේක තව ටිකක් මේ නිරාකරණය කරගන්න, පැහැදිලි කරගන්න පහසු වෙන හින්දා. හරි, එතකොට මේක හරියට නිකම් මේ තියරි එක සාමාන්‍යයෙන් මම දකින විදිහට සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ අර මොකද්ද මේ ෆිබොනාචි ටයිප් එකේ ෆිබොනාචි තියරි එක වගේ. ෆිබොනාචි අපි කතා කරන්නේ ෆිබොනාචිගේ එක එක අර මේ තියරි එක, ෆිබොනාචි තියරි එක කොහොමද අංක හැදෙන්නේ, අංක වලින් කොහොමද එක එක ලෙවල්ස් හැදෙන්නේ, ඒව ගැන මම වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඊට සමාන එකක් තමයි මේකත්, ක්වාර්ටලි තියරි එක. මේ ක්වාර්ටලි කියන එකේම තේරුම තියෙනවා. ක්වාර්ටලි කියන්නේ මේක ඇත්තටම ටයිම් සර්කල්ස් වලට බෙදීමක් තමයි කරන්නේ මේ මාකට් එක. හරි, අපි ඒක ඉස්සරහට යනකොට කතා කරගෙන යමු. එතකොට මෙයා තමයි මේක ට්‍රේඩර් ඒ තමයි මේක ඇත්තටම හඳුන්වා දෙන්නේ ලෝකෙට. ඊට පස්සේ දැන් මේක ගත්තොත් මේ තමයි අපේ චාට් එක, ප්‍රයිස් චාට් එක ගත්තොත් මේකෙදී ඔයගොල්ලන්ට පේනවා හුඟක් ටෙක්නිකල් ට්‍රේඩර්ස්ලා හුඟක් වෙලාට ඒගොල්ලෝ බලන්නේ ප්‍රයිස් එකට තමයි සෙන්සිටිව්. ප්‍රයිස් එක තමයි බලන්නේ. හරි, කොතන කොයි ලෙවල් එකේද සපෝර්ට් ලෙවල් එකක් තියෙන්නේ, කොයි ලෙවල් එකේද රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙන්නේ, ඊට පස්සේ කොයි ලෙවල් එකේද සප්ලයි සෝන් එකක් තියෙන, කොයි ලෙවල් එකේද ඩිමාන්ඩ් සෝන් එකක් තියෙන වගේ ටෙක්නිකල් ට්‍රේඩර්ස්ලා හුඟක් වෙලාවට බේස් වෙන්නේ කියන ටයිම් එක මේ ප්‍රයිස් එකත් එක්ක තමයි ඒගොල්ලෝ සෙන්සිටිව් වෙන්නේ. ප්‍රයිස් එක තමයි ඒගොල්ලෝ බලන්නේ. හැබැයි මේ ප්‍රයිස් චාර්ට් එක ඔගොල්ලෝ බැලුවොත් පෙනේ මේ ප්‍රයිස් එකට අමතරව මේ ටයිම් එකකුත් මේ යට තියෙනවා. හරි, එතකොට මේ ටයිම් එක විදිහට ටයිම් එක එකට සම්බන්ධ වෙලා තමයි ප්‍රයිස් චාර්ට් එකක් හැදිලා තියෙන්නේ. කියලා ටයිම් ඇන්ඩ් ප්‍රයිස් අපි ICT වල කතා කරනවා, ටයිම් ඇන්ඩ් ප්‍රයිස් කියලා කන්සෙප්ට් එක. හරි, එතකොට ඒකයි ICT වල කතා කරන්නේ. මේ ප්‍රයිස් එක විතරක් නෙවෙයි චාර්ට් මේකකට අදාළ වෙන්නේ. කියන්නේ ෆයිනෑන්ෂියල් මාකට් එකක මේන් එලිමෙන්ට්ස් දෙයක් ගත්තොත් ටයිම් හුඟක් අය ප්‍රයිස් එක විතරයි සලකන්නේ. නමුත් ටයිම් එකත් ඒ හා සමානව වැදගත් කියන එක තමයි ICT වල අපි බේස් කරගන්නේ. එතකොට මෙතෙන්දිත් ඒකම තමයි මේ ක්වාර්ටලි තීරිය කිට් කතා කරන්නේ. දැන් අපි ගත්තත් දැන් හිතන්නකෝ අපි ඕනම දැන් මේක XY අක්ෂ දෙකක් ගත්තත් මෙහෙම මේ පැත්තට අපි දාමුකෝ ප්‍රයිස් එක. සාමාන්‍ය මේ පැත්තේ දාන්නේ ටයිම් එක. ඒතකොට ප්‍රයිස් එක ඉහළ පහළ යනකොට අනිවාර්යෙන් ටයිම් එකත් ඒත් එක්ක බැඳලා තමයි යන්නේ. ටයිම් එකයි ප්‍රයිස් එකයි එකට තමයි යන්නේ. ඒතකොට ඒකම තමයි මෙතෙන්දි බේස් කරගන්නේ මෙයා මේ කන්සෙප්ට් එකට ටයිම් එක. හරි, එතකොට ප්‍රධාන වශයෙන් ටයිම් එක තමයි බේස් කරගන්නේ. මම ඔයගොල්ලන්ට එතෙන්ට එන්නම් ඊට කලින් පොඩ්ඩක් මේ චාර්ට් එක බලන්න. මම මේක ගිය සතියේ 14 වෙනිදා දවස ඇතුළත ගත්ත චාර්ට් එක, දවසේ චාර්ට් එක කියන්නේ සිකුරාදා දවසේ. ඉතින් මේක බැලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ මම මෙහෙම ඉරි 4ක් බෙදලා තියෙනවා.
හරි මම මේක වෙන ඉස්සරහට කියලා දෙනවා. ඔගොල්ලෝ දැනට පොඩ්ඩක් මට මේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේක කොයි වගේද කියලා පෙන්වන්න අවශ්‍ය. බලන්න මේකෙදි මම Q1 Q2 Q3 කියලා නම් කරලා තියෙනවා. මේ කොටු ඇඳලා තියෙනවා මේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට ඇත්තටම පෙන්නු. දැන් ඔයගොල්ලන්ට මම power of 3 කතා කරා. හරි power of 3. හරි ඒකෙදි මම කතා කරා ICT වල accumulation manipulation distribution හරි concept stages තුනක් ගැන මම power of 3 එකේදී කතා කරා accumulation manipulation distribution කියලා. හරි එතකොට මේ quartile theory එකේදී මේකෙමට තව අමතරව තව කැලලක් එකතු වෙනවා AMD වලට අමතරව තව X කියලා. හරි X කියන හේතුව තමයි මෙයා මේ quartile theory එකේදී සාමාන්‍යයෙන් මෙයා හතරකට බෙදෙනවා කාලස් ටයිම් සර්කල් හතරක් තමයි යන්නේ. මම ඉස්සරහට කියලා දෙන්න. එතකොට මේ සරල මේක බලන්න. දැන් මෙතන ඇත්තනම් මාකට් එක ඇකියුමুলেෂන් වෙලා තියෙනවා. ඇකියුමুলেෂන් වෙලා මේක මාකට් එක උඩට ගිහලා අනිවාර්යෙන් මේ කියන්නේ මේ හරියේ පවර් මේ කියන්නේ ඉන්ටරෙස්ට් මේ කියන්නේ මේ පොයින්ට් ඔෆ් ඉන්ටරෙස්ට් මොකක් හරියේ ඕඩර් බ්ලොක් එකක් හරියේ FPG එකක් හරියේ තිබිලා ඒක ඇරන් තම ඔන්න ඊළඟට මාකට් එක ඩිස්ට්‍රිබියුෂන් ෆේස් එකට ගිහිල්ලා තියෙන්නේ. හරි ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ කියන්නේ manipulation ඊළඟට distribution. ඔයගලන්ට මේ chart එක බලුවම පේනවා ඒක සරලව. එතකොට පේනවා මම මේ මේකෙදි එකම වෙනස තමයි PO මේ power of 3 එකෙදි මම කතා කරපු සහ මේ කතා නොකරපු කොටස. මේකෙදි ඔයගොල්ලෝ බැලුවොත් පෙනේ මම මේක time frame වලට බෙදලා තියෙනවා. හරි බලන්න දැන් මේ ජූනි 13 වෙනිදා උදේ 3:30. ඒ කියන්නේ සාමාන්‍ය financial market පටන් ගන්න Asian session එක පටන් ගන්න වෙලාව සාමාන්‍යයෙන් අපිට හරිද මේ මේ GMT 5:30 වෙන එක ලංකාව වෙලා. ඊට පස්සේ එතනින් පටන් ගත්ත එක මම 5:30 පස්සේ 9:30 15:30 21:30 ආපහු 3:30. ඒ කියන්නේ දවසක් සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තියෙනවා. ඒ දවස ඇතුලේ මාකට් එක හැස්ටිලා තියෙන විදිහ තමයි මේ පේන්නේ. මුලින්ම රේන්ජ් වෙලා තියෙනවා. හරි ඊළඟට මාකට් එක එක් ඩිරෙක්ෂන් එකකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක අනිත් ඩිරෙක්ෂන් එකකට ගිහිල්ලා තියෙනවා. එතකොට ටයිම් මේ කාල පරාස ගත්තොත් බලන්න මම මේක පැය 6න් 6ට තමයි බෙදලා තියෙන්නේ. 3:30 ඉඳලා 9:30ට පැය 6යි. 9:30 ඉඳලා 15:30ට පැය 6යි. මෙතෙන්ට පැය 6යි. එතකොට පැය 6යි. හරි? එතකොට 9 මෙතෙන් ඉඳලා ඔක්කොටම පැය 24ක්. හරි දවසක්. එතකොට පැය 24 තමයි මම පැය 6 කෑලි හතරකට කඩාගෙන තියෙන්නේ. ඒකයි මම මේ Q1 Q2 quarter 1 quarter 2 quarter 3 quarter 4 කියලා කෑලි හතරකට පැය 6 කෑලි හතරකට දවස කඩාගෙන තියෙන්නේ. එතකොට මේ quarterly theory එකෙත් මේක තමයි බේස් එක. හරි quarterly theory එකෙත් අතරම් quarterly theory එකෙදි කතා කරන්නේ මේක අපි ළඟ slide එකකින් බලමු. What is quarterly theory එකේ time and price is the key element of the financial market. එක මම කිව්වා ICT වල අපි කතා කරන්නේ කාලය සහ මිල. හරි තමයි ප්‍රධාන key elements දෙක financial market එක ICT වලට අනු. ඊපස්සේ quarterly theory එකේදී talking about the time. අපි මේකෙදි වෙලාව අනු වෙලාව තමයි මේකෙදි ප්‍රධාන element එක විදිහට අපි සැලකන්නේ price එක නෙවෙයි quarterly theory එකේදී. ප්‍රයිස් එක සලකන ඊට වඩා අපි ටයිම් එක තමයි මුලින්ම බේස් කරගන්නේ. ඉන් ක්වාටර්ලි තියරි ටයිම් ඩිවයිඩ් ඉන් ෆෝ ක්වාටර්ස්. එතකොට මේ ක්වාටර්ලි තියරි කේදී මේ ඩේන් කියන පුද්ගලයා කරන්නේ ටයිම් එක හැම ටයිම් එකක්ම එයා බෙදා ගන්නවා ප්‍රධාන කොටස් හතරකට. හරි හතරකට බෙදාගෙන තමයි මේ තියරි එක බිල්ඩ් කරන්නේ. හරි දැන් අපි ගත්තොත් අවුරුද්දකටත් කාර්තු හතරයි. ඔයගේ තියෙනවා අර අපි අර ෆිබොනාචි ටූල් එක තියෙන්නේ ෆිබොනාචිකේ වගේම තමයි මේකෙදිත් සාමාන්‍යයෙන් මෙයා කාලපරාස හතරකට බෙදා ගන්නවා ටයිම් එක. එතකොට මේ මෙයා කියන්නේ අපි කියන ටයිම් එක ෆැක්ටර් කියලා ෆැක්ටර් මේ මේකෙන් ටයිම් එක පැටර්න් එකක් විදිහට මේක එන්න අඩු ටයිම් ෆ්‍රේම් වලත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක තමයි මෙයා මේ බේස් කරගෙන මේ තියරි එක බිල්ඩ් කරගෙන ඔයගලන්ට තේරුන්නේ නැතුනට කවන්න දැන් මම ඉස්සරහ ස්ලයිඩ් වලට එනකොට ඔයගලන්ට තේරෙයි. දැන් මෙතන උනත් කලින් ස්ලයිඩ් එකට අපි ගියොත් ඔයගලන්ට පේනවා මේකෙත් අපි ටයිම් එක කියන්නේ දවස සමානව කෑලි හතරකට පැය 6 කෑලි හතරක්නේ 6වරක් 4 24යි. දවසකට පැය 24යි. ඒක අපි හතරෙන් බෙදුවොත් අපිට
එක කෑල්ලකට එනවා පැය හයක්. එතකොට මෙන්න මේ එක කාල පරාසයක් ඇතුළ පැය හයක කාලයක් සමානෝ යනවා. මෙතනත් හයයි, මෙතනත් හයයි, මෙතනත් හයයි. එක්ස්H කියල මන්ධර්මය පැය කියන අවර්ස් කියන එක සිික්ස් පැය හය කෑලි හතර. තුර මේ එක එක මේ කෑල්ලට හරි මම මේකට කවාට එක මේ තීරික ඉදැඳන කවාට කියලා. කවාට 1 කවාට 2 කවාට 3 කවාට 4 හරි. එතකොට ඕනම බංකුව හතරෙන් හත් කෑලි හතරකට ටයිම් සර්කල් හතරකට තමයි බෙදාගන්නේ මේ තීරික ඇතුලේ. එතකොට එක එක ටයිම් සර්කල් එකට අදාළව එක එක කැරක්ටරිස් නැත් අපි කියනවා එක එක ලක්ෂණ තියෙනවා මේ මෙයා මේ තීරිකයේ කියන විදිහට. ඒ කියන්නේ දැන් මෙතෙන්දී නම් Q1 එකේදී උගක් වෙලාට වෙන්නේ ඇකියුමুলেෂන් එක. Q2 එකේදී මැනිපියුලේෂන් එක. Q3 එකේදී ඩිස්ට්‍රිබියෂන් එකක්. Q4Kදී X එක. X එකක් කියන්නේ මෙතෙන්දී එක කන්ටිනියුෂන් එකක් නැත්නම් රිවර්සල් එකක්. මේකම අනිත් පැත්තට වෙන්න පුළුවන්. මේක ඒ දෙකම කියන්නේ AMD X කියලාත් අපි කියනවා වෙන්න පුළුවන්. නැත්නම් X AMD වෙන්නත් පුළුවන්. ඒක මම අද වීඩියෝ එකේ සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒක ඉස්සරහා වීඩියෝ එකේ තමයි කතා කරන්නේ. දැනට මේ ප්‍රධාන ටික මූලික ටික අපි කතා කරගෙන යන්නේ. එතකොට ඔයා බැලුවොත් මේ Q1 එකේ බලන්න. Q1 එකේ මාකට් එක වෙලා තියෙන්නේ මාකට් එක රේන්ජ් වෙලා තියෙනවා. හරි රේන්ජ් වෙනවා කියන්නේ පවර් 3 එකෙදි කතා කරා. මේ කියන්නේ මේක ඇකියුමুলেෂන් එක. ඊළඟට මාකට් එක එකද වෙලා තියෙන්නේ මාකට් එක උඩට ඇවිල්ලා තියෙන. මෙන්න මේ Q2 Q2 එකේදී වෙලා තියෙන මාකට් එක මෙන්න මේ තියෙන හයිස් බ්‍රේක් කරගෙන උඩට ඇවිල්ලා මේ හරි මොකක් හරි කලින් මෙට මේ මෙහෙට පෙන්වන්න විදිහක් නැහැ. මේ හරි තිබෙකෝ ෆෙයා වැලියු ගැප් එකක් ඕඩර් બ્લોක් එකක් හරි මොකකට ඇවිල්ලා ආපහු මාකට් එක රිවර්ස් වෙලා Q3 එක එනකොට මාකට් එක ඩිස්ට්‍රිබියුෂන් එක එක ඩිරෙක්ෂන් එකකට කියන්නේ අර මැනිපියුලේෂන් වෙච්ච පැත්තට නෙවෙයි විරුද්ධ දිශාවට මාකට් එක මූව් වෙලා තියෙනවා. හරි ඊට පස්සේ Q4 වෙනකොට මම කිව්වා මේකේද Q4 එකේදී X එකේදී වෙන්නේ. මම මේක පැහැදිලිව කතා කරනවා ඊළඟ කියන්නේ ඊළඟ වීඩියෝ එකේදී. කන්ටිනියුෂන් හරි රිවර්සල් එක මේකේදී නම් වෙලා තියෙන්නේ කන්ටිනියුෂන්. මාකට් එක ආපු ඒ ඩිරෙක්ෂන් එකටම මාකට් එක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ ක්වාටර්ස් මේ තමයි මේ ක්වා මේ මේ තීරයක පාවිච්චි කරලා තමයි මෙතෙන්දි මේ ක්වාටර් තීරයක ට්‍රේඩින් ගන්න කියන්නේ ට්‍රේඩින් ඔපචුනිටිස් හදා ගන්න විදිය කතා කරන්නේ. හරි මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. බලන්න ඒකේ කිපු විදිහට මාකට් එක හැසිරලා තියෙන ඒ තීරයකේ විදිහට. හරි එතකොට ඔයාලා දැන් ක්වාටර්ස් එක සම්බන්ධයෙන් තේරෙනවා ඇති. හරි එතකොට බේසික් එක ගත්තොත් බේසිස් මොනවද කියන්නේ ක්වාටර් තියරි එකේ එක තමයි ටයිම් එක තමයි අපි බේස් කරගන්නේ. ටයිම් එක අපි ප්‍රධාන කොටස් හතරකට බෙදා ගන්නවා. Q1 Q2 Q3 Q4. හරි ඒ කියන්නේ ක්වාටර් 1 ක්වාටර් 2 ක්වාටර් 3 ක්වාටර් 4. එතකොට හැම වෙලාවම අපි ටයිම් එක හතරෙන් හතරට කෑලි හතරට හතරට කඩාගෙන තමයි මේක එන්න අඩු ටයිම් ෆ්‍රේම් වලට එන්නේ. හරි එතකොට Q1 එකේදී accumulation එකක් වෙනවා. Q2 එකේදී manipulation එකක් වෙනවා. Q3 එකේදී distribution එක. ඔක තමයි power of 3 අපි කතා කරපු power of 3. හැබැයි මෙතෙන්දි quartile theory එකේදී මෙයා තව කියනවා Q4 එදී වෙන්න පුළුවන් continuation එකක් හරි reversal එකක්. හරි ඕකෙම අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ continuation reversal එක මුලට ඇවිල්ලා accumulation manipulation distribution එන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට කතා කරගෙන යන්නේ. එතකොට ඕක තමයි basic කරගන්නේ මේ theory එකට. theory එක තමයි time එක තියෙනවා. time එක තමයි base කරගන්නේ. time එක quarters 4කට කඩනවා. quarters 4කට කඩාගෙන තමයි අපි trade කරන්නේ. හරි අපි යමු ඊළඟ slide එකට. time frame quarters. එතකොට time frame එක අපි දන්නවා. දැන් මේකෙදි ඇත්තටම අවුරුදු 4ේ මේ අවුරුදු 4ක් කඩන circle ඒ තරම් ලොකුවට මෙයා මේ ගැන කතා කරනවා. එතකොට මේකෙදි මම ඉයර්ලි ඉඳලා කතා කරන්න. දැන් ඉයර්ලි ගත්තම අපි ප්‍රධාන ඉයර් කියන්නේ මාස 12යි. එතකොට මාස 12. මාස 12 හතරෙන් බෙදුවොත් අපිට එක මාස 3යි. එතකොට මාස 3ේ කෑලි හතරක් quarter 1, quarter 2, quarter 3 කියලා කඩා ගන්න පුළුවන් ඉන්නේ ජනවාරි, මාර්තු, ජනවාරි, පෙබරවාරි, මාර්තු. හරි? අපි අවුරුද්දකට කාර්තු හතරයිනේ. එතකොට ඒකත් මෙහෙමනේ බෙදාගන්නේ. හරි. කාර්තු හතරක් කියන්නේ ජනවාරි, මාර්තු, මේ ජනවාරි, පෙබරවාරි, මාර්තු. ඊපස් quarter 2 එකේදී එද්දී ඊළඟ මාස 3 අප්‍රේල්, මැයි, ජූන්. ඊළඟ quarter 3 එක එනකොට ජූලයි, ජූලයි, ඕගස්ට්, සැප්තැම්බර්. හරි ඊළඟ quarter 3 එක quarter 4 එකට එද්දී
ඔක්ටෝම්බ නොවැම්බ ඩිසැම්බ. එතකොට අවුරුද්ධ සර්කල් එක අපිට ඔය විදිහට චාට් එක කඩාගන්න පුළුවන් කවාට 1 කවාට 2 කවාට 3 විදිහට. හරි. ඕක අපි හිතමුකෝ දැන් මේ තවටයි අඩු ටයිම් ෆ්‍රේම් එකක් මන්ත්ලි ටයිම් ෆ්‍රේම් එකකට ආවා කියලා. එතකොට මන්ත්ලි ටයිම් ෆ්‍රේම් එකට ආවම ඕක අපිට 4කට කඩාගන්න පුළුවන් මාසයකට සාමාන්‍යයෙන් අපි ගත්තොත් වීක්ලි 4යි තියෙන වීක් 4යි. හරි. එතකොට මේක සාමාන්‍යයෙන් සමහර ඔයගොල්ලෝ සමහර ජනවාරි සමහර මාස ඔයගොල්ලන්ට තියෙනවා දවස් සති පටන් ගන්නවා ඔය සිකුරාද වගේ දවසක. එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ පළවෙනිද වැටෙනවා සිකුරාද බ්‍රහස්පතින්ද. එතකොට ඒක සම්පූර්ණ වීක් එකක් විදිහට ගන්න. එතකොට අපි ඊළඟ වීක් එකේ ඉඳලා තමයි ගන්න. එහෙම ගත්තත් මේක ෆුල් වීක් එකක් තමයි ගන්න. එතකොට ක්වාටර් 1 වීක් 1 ක්වාටර් 2 වීක් 2 විදිහට ක්වාටර් 3 එක වීක් 3 එක ක්වාටර් 4 එක වීක් 4 එක විදිහට අපිට මාසේ ප්‍රධාන කොටස් දවස් 30. හරි සරලව දවස් 30. එතකොට ඒක කොටස් 4කට අපිට කඩා ගන්න පුළුවන් පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය කියන එක. හරි මේ තියරේකේදී කතා කරන විදිහ තමයි මම මේ කියන්නේ. ඊළඟට මාත්ලි වලින් පස්සේ ඊළඟ ටයිම් ෆ්‍රේම් එක තමයි අපිට හම්බෙන්නේ වීක්ලි සර්කල් එක. හරි වීක්ලි සර්කල් එකේදී අපිට සතියට සතිය අපිට කඩා ගන්න පුළුවන් දවස් මේ ක්වාටර්ස් 4කට නැත්නම් අපි කියනවා කෑලි 4කට ටයිම් සර්කල් 4කට. එතකොට Q1 එක විදිහට මන්ඩේ, Q2 එක විදිහට Tuesday, Q3 එක විදිහට Wednesday, Q4 විදිහට Thursday. හරි. එතකොට මේකෙදී ඔයගොල්ලෝ බලයි Friday නැත්ද කියලා. එතකොට මේ තීරයකට Friday මොකක්ලට අදාළ කරගන්න. ඒකට හේතු වශයෙන් කියන්නේ සාමාන්‍යයෙන් Friday කියන ඔයගොල්ලෝ බැලුවොත් හුඟක් වෙලාවට එකක් ලොකු නිවුස් රිලීස් වෙනවා සාමාන්‍යයෙන් සිකුරාදාට වැඩිපුර සාමාන්‍ය හැම සිකුරාදාකම වගේ සාමාන්‍ය ලොකු නිවුස් එකක් රිලීස් වෙනවා. NFPN ඔය employment data වංගක් කියලාට සිකුරාදා රිලීස් වෙනවා. එතකොට අර ප්‍රයිස් එකට වෙන ඉම්පැක්ට් එක වැඩි ඊට අමතරව හුඟක් අපි දන්නවා සිකුරාදා කියන්නේ අපි වැඩි ට්‍රේඩ් ගන්න තියා බය දවසක්. මොකද හේතුව හුඟක් ලොකු කියන්නේ ඉන්ස්ටිටියුෂන් හුඟක් ට්‍රේඩ් ක්ලෝස් කරන දවස් අන්තේ. එතකොට මාකට් එක අපි හිතන්නේ නැති ඩිරෙක්ෂන් වලට යන්න පුළුවන්. එතකොට සිකුරාදා ඒකින්ද හුඟක් කියලාට මේ දැන් මේ තීරිය කිනුත් ක්වාටර්ලි තීරිය කිනුත් අයින් කරලා තියෙනවා. එතකොට මුල් දවස් 4 සතියේ මුල් දවස් 4 මන්ඩේ, ටියුස්ඩේ, වෙන්ස්ඩේ, තර්ස්ඩේ තමයි ගන්න. හරි. දැන් මොකද මම දැන් මේක ඇප්ලයි කරොත් ඇත්තටම කියනවා නම් අර ඇකියුමুলেෂන්, මැනිපියුලේෂන්, ඩිස්ට්‍රිබියුෂන් සහ කන්ටිනියුෂන් රිවර්සල් කියන එකට දැන් හුඟක් ඕල්ලෝ දැක්ලා ඇති මන්ඩේ වගේ දවස්වල මාකට් එකක් කියලාට. දැන් මම ඒක මෙතෙන්දිම කියන්නම්. ඇකියුමুলেෂන් එක ගත්තොත් මන්ඩේ වගේ දවස්වල හුඟක් කියලාට මාකට් එක රේන්ජ් එකේ තමයි අපි දකින්න හුඟක් කියලාට. හරි. එතකොට හුඟක් දෙනෙත් දැක්ලා ඇති මන්ඩේ වගේ දවස්වල හුඟ දෙනෙත් ට්‍රේඩ් කරන්නේ නැහැ. ඊට පස්සේ එනවා මැනිපියුලේෂන් එක, ඊළඟට එනවා ඩිස්ට්‍රිබියුෂන් එක, ඊළඟට එක්ස් එක, කියන්නේ කන්ටිනියුෂන් හරි රිවර්සල් එක. මේක අනිත් පැත්ත આવොත් මම මේ ඊළඟ සතිය කියලා දෙන ටික මම මේ ටික සරලව කියාගෙන යන එක්ස් XAMD තමයි ඊළඟට වෙන්න පුළුවන් එකම දේ. ඊළඟ දේ. හරි. එතකොට මේ දෙක මම ඊළඟ සතියේ කතා කරනවා. දැනට මම ඔයගොල්ලන්ට ওই තේරුම් ගන්න කිව්වේ මේ මන්ඩේ වගේ දවස්වල උඟ දෙනේ ට්‍රේඩ් කරන්න නැත්තේ ඒකයි. හරි. ඊළඟ සර්කල් එක බලපන් වීක්ලි සර්කල් එකෙන් පස්සේ ඩේලි සර්කල් එකක් අපිට එනවා. මේ ඩේලි සර්කල් එක උඩ අපිට දවස තමයි දැන් මම අර කලින් වීඩියෝ එක ඔයගොල්ලන්ට පෙන්නුවා වගේ දවස අපිට කඩා ගන්න පුළුවන්. කියන්නේ පැය 24යි දෙල් යන පැය 24යි පැය 24 කඩා ගත්තොත් 4ෙන් අපිට ඒක පැය 6යි. එතකොට 6 කෑලි 4කට කඩා ගන්න පුළුවන් ක්වාටර් 1, ක්වාටර් 2, ක්වාටර් 3, ක්වාටර් 4 කියලා. තොරගේ ටයිම් එක ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා මේක දාලා තියෙන්නේ ශ්‍රී ලංකා ටයිම් එකෙන් GMT 5:30 වලින් හුඟක් වෙලාට මේක හැමතැනම කතා කරන්නේ EST ටයිම් එක, යුරෝපියන් ස්ටෑන්ඩඩ් ටයිම් එක. මේක මම ලංකාවේ ටයිම් එකට GMT 5:30 වලට මම හරවලා මේ දාලා තියෙන්නේ මේකේ. හරි. එතකොට Q1 එක ඒෂියා සෙෂන් එකේ ඇතුලේ දැන් මේක ඒෂියන් සෙෂන් උත් අපිට මේ බලා ගන්න පුළුවන්. ඒතොර මේකේවා තේරුම් ගන්න මේක වැඩියට තේරුම් ගන්න එපා, පටලවා ගන්න එපා. සෙෂන්ස් වල හරියටම සෙෂන් වලට අදාළව මේ ක්වාටර් 1 ක්වාටර් 2 බෙදෙනවා කියලා ටයිම් එකට අදාළව ඒ අදාළ ටයිම් එකේ අදාළ සෙෂන් එක ඇතුලේ තමයි මෙතන තියෙන්නේ. හරි. ඒකින්ද ඒක පටලා ගන්න එපා. මොකද දැන් මෙතන පැය 6ක් ගත්තම ඒෂියා සෙෂන් එක ඊටට දුවනවා. හරි. එතකොට මේ ක්වාටර් 1 එක ඒෂියා සෙෂන් එක ඇතුලේ තමයි තියෙන්නේ. ඒ එහෙම තේරුම් ගන්න. එතකොට Q1 එක 3:30 ඉඳලා 9:30 වෙනකම් පැය 6කට කඩාගෙන තියෙනවා. ඒක හුඟක් වෙලාට වැඩි හරියක් ඒෂියා සෙෂන් එකට අදාළ වෙනවා. ඊළඟට 9:30 to 3:30 එතන පැය 6ක් තියෙනවා. ඒතර ලන්ඩන් ඕපන් එකේ ලන්ඩන් ඒෂියා ඒතර ක්ලෝස් වෙලා ලන්ඩන් ඕපන් වෙලා ලන්ඩන්
සෙෂන් එක ඇතුළත මේ ක්වාටර් 2 කියන එක හුඟක් කාලාට එන්නේ ඩේලි කැඩුවම. ඊට පස්සේ Q3 එක නිව්යෝක් සෙෂන් එක ඇතුළත තමයි එන්නේ 3:30 to 9:30 කියන මේකේ කොටසක්. එතකොට ලන්ඩනුත් තියෙනවා. එනකොට නිව්යෝක්කුත් තමයි අපි ගන්න සාමාන්‍ය මේ නිව්යෝක් සෙෂන් එකේ තියෙන හින්දා සෙෂන් හතර විදිහට 3:30 9:30 අතර ඊළඟට සෙෂන් එක ආෆ්ටර්නූන් සෙෂන් එක නිව්යෝක් ක්ලෝස් කියලාත් කියනවා. නිව්යෝක් ක්ලෝස් එක තමයි මේ ආෆ්ටර්නූන් කියලා පාවිච්චි කරන්නේ. ඒක 9:30 ඉඳලා 3:30. එතකොට දවස කඩා ගත්තාම පැය 24 6 පැය වලට පැය 4කට කඩා ගත්තාම ඔන්න වගේ තමයි එන්නේ. එතකොට ඒක ඒ ක්වාටර්ස් වලට අදාළව එක එක සෙෂන්ස් තියෙනවා. හරි. සෙෂන් වලට ඒ ක්වාටර්ස් ඇතුළත් වෙනවා. හරි. ඊළඟ අපි බලමු ඊළඟ එක තමයි සෙෂන් සර්කල් එක විදිහට නැත්නම් 90 මිනිට් සර්කල් එක. එතකොට මේකේ ගත්තොත් දැන් මම ඒෂියා සෙෂන් කියලා මෙතන දාලා තියෙන පහසුවට. එතකොට ඕගොල්ලෝ බැලුවොත් දැන් මෙතන මෙතනින් 3 ඒෂියා සෙෂන් එක තමයි දැන් අපි කඩන්න යන්නේ. කියන්නේ මේ මෙතන 3:30 ඉඳලා 6:30නේ. හරි. එතනම ඒක තමයි අපි පැය 6ක් කියන්නේ එතන. මෙන්න මෙහෙම මේක මෙතෙන් දාන්න. මෙතෙන් ඉඳලා මෙතෙන්ට පැය 6යි. පැය 6යි කියන්නේ අපි ඒක 6න් වැඩි කරොත් 360යි. මිනිත්තු වලට 360යි. හරි. මිනිත්තු වලට හරවගත්තොත් ඒක බෙදීම 4. එතකොට එනවා අපිට උත්තරේ මිනිත්තු 90ක්. හරි. එතකොට ඊළඟට අපි ඒක කොඩාවට කඩා ගන්න. එහෙම එතකොට මෙන්න මේ Q1 එක ඒෂියා සෙෂන් එක නැත්තම් ඒක අපි කඩා ඒක අපි තමයි කොටස් Q1 Q2 Q3 Q4 විදිහට කඩා ගන්න. හරි. එතකොට ඒකට පස්සේ අපිට ඕන නම් පුළුවන් මේ ලන්ඩන් සෙෂන් එක Q1 Q3 Q4 සහ Q3 සහ Q4 වලට අදාළව කොටස් හතරකට කඩා ගන්න. හරි. එතකොට එහෙම තමයි. එතකොට මෙතන බැලුවොත් එතකොට ඒෂියා සෙෂන් එක. එතකොට මේකේ අපිට ඒෂියා සෙෂන් එක 3:30 ඉඳලා 9:30 වෙනකොට ඉවරයි මේ ක්වාටර් එක. ඒක ආපහු කොටස් හතරකට 90 මිනිට් සර්කල් එකට කඩා ගත්තොත් Q1 එක 3:30 ඉඳලා බලන්න 3:30 ඉඳලා 9:30 වෙද්දි ඉවරයි ඒෂියා සෙෂන් එක. එතකොට ඒක තමයි අපි ඒ අතල කාල පරාසය නැත්නම් පැය 6ක කාලය නැත්නම් විනාඩි 360ක කාලය තමයි අපි මේ ආපහු හතරකට කඩා ගන්නෙ. හරි. එතකොට මේක බැලුවොත් 3:35. එතකොට අපි බැලුවොත් විනාඩි 90යි. 3:30 ඉඳලා 5 ඉඳලා 6:30 6:30 ඉඳලා 8 8:30 ඉඳලා 3:30 3:30. එතකොට 90 මිනිට් සර්කල් එක අපි කොහොම තමයි කඩා ගන්න 90 මිනිට්ස් කියන්නේ පැය 1යි විනාඩි 30යි. හරි. පැය 1යි විනාඩි 30යි. එතකොට මේ හැම එකටම මේ ක්වාටර් 1 එකට පැය 1යි විනාඩි 30ක් ගියාට පස්සේ ඊළඟට ක්වාටර් 2 එක ඕපන් වෙනවා. හරි. එතකොට මේ ක්වාටර්ලි තියෙදි එහෙම තමයි යන්නේ. එතකොට ඊළඟ සෙෂන් එක අපි දැක්ක ලන්ඩන් සෙෂන් එක. ලන්ඩන් සෙෂන් එක පටන් ගත්තේ 9:30ට. ඔයගොල්ලෝ කලින් ඩේලි එක බැලුවා නම් 3:30ට ඉවරුණා. එතකොට ඒකෙත් Q1, Q2, Q3, Q4. එතකොට ওই විදිහට පැයකමාරි නැත්තම් විනාඩි 90ේ 4කට කඩා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට එනවා නිව්යෝක් සෙෂන් එක. නිව්යෝක් සෙෂන් එක ගත්තමත් 3:30ට මෙතනින් ඉවර වෙන්නේ 3:30ට. එතකොට පටන් ගන්නවා 3:30 ඉඳලා 9:30 වෙනකන්. හරි. එතකොට ඒකත් අපි කොටස් හතරකට අපිට මේ සෙෂන් එක ඒ පැය 6ක කාලේ ආපහු කොටස් හතරකට කඩා ගන්න පුළුවන් Q1, Q2, Q3, Q4 කියලා. හරි. ඊළඟට එනවා ආෆ්ටර්නූන් සෙෂන් එක. ආෆ්ටර්නූන් සෙෂන් එක කියන්නේ නැත්තම් මේකට කියනවා නිව්යෝක් ක්ලෝස් කියලා. නිව්යෝක් ක්ලෝස් එක එනවා. ඒකත් එතකොට මෙතනින් ඉවරුනේ 9:30. 9:30 ඉඳලා 3:30. එම් කියන්නේ හරියටම දවසක් ගිහිල්ලා. කියන්නේ මේ බලන්න පටන් ගත්තේ 3:30 උදේ. එතකොට දැන් ඉවර වෙද්දි ආපහු උදේ 3:30. හරි. එතකොට ඒ කියන්නේ සම්පූර්ණ පැය 24ක කාලය. ඒ පැය 24 කාලය අපි ප්‍රධාන කොටස් හතර කඩාගෙන ඒකත් තව කොටස් හතරක් තමයි මෙතන කඩාගෙන තියෙන්නේ. ඒක එතකොට Q1, Q2, Q3, Q4 විදිහට කඩා ගත්තම එක එක විනාඩි පැයකමාරේ කාල හතරකට අපි කඩාගෙන තියෙනවා. ඔක තමයි සෙෂන් සර්කල් එක නැත්තම් 90 මිනිට් සර්කල් එක කියන්නේ. හරි. මේක අපිට එතකොට ට්‍රේඩ් එකක් ගත්තේ ඔයගොල්ලෝ කලින් අපි හිතන්නකෝ ඔයා ඒෂියා සෙෂන් එකට වඩා මම ඒෂියන් සෙෂන් එක ලොකු වොලියුම් එකක් එන්නේ නැති හින්දා
මං කැමති සාමාන්‍ය මේ ලන්ඩන් සෙෂන් අපි ලන්ඩන් සෙෂන් ගමු. ලන්ඩන් සෙෂන් හරි නිව්යෝක් සෙෂන් හරි දැන් මේ සෙෂන් එකක් ගත්තත් මේකෙත් අපිට මුල් ක්වාටර් 1 එකේ ඇකියුමুলেෂන් එකක් දකින්න පුළුවන්. නැත්තම් අපිට දකින්න පුළුවන් x එකක් රිවර්සල් එකක් හෝ කන්ටිනියුෂන් එකක්. ඒ අනුව අනිත් ඒවා ටික එනවා. මේවා ටික මම ඉස්සරහට කවර් කරනවා කියන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. අපි ඊළඟ සර්කල් එක බලමු. ඊළඟට අපි ගියා මැක්‍රෝස්. එතනින් පස්සේ 90 මිනිට්ස් වලින් පස්සේ තව ටිකක් අපි අතලට කඩා ගන්නවා. මේ පොඩියට කඩා ගන්නවා නම් මේ සෙෂන්ස් අපිට එතනින් පස්සේ මැක්‍රෝස් විදිහට තමයි අපි ඒවා හඳුන්වන්නේ. එතකොට මැක්‍රෝස් වල සාමාන්‍යයෙන් මේකෙදි වෙන්නේ අර දැන් විනාඩි 90 වෙන කලින් ටයිම් ගැප් එක තිබ්බේ ක්වාටර් එකක. දැන් මෙන්න මේ ක්වාටර් එක අපි හිතමු මේ ඒෂියා සෙෂන් එකේ 3:30 5:30 ක්වාටර් එක තමයි. දැන් අපි ආපහු ඒක ක්වාටර්ල් 4කට කඩන්න යන්නේ. කැලි 4කට නැත්නම් ටයිම් සර්කල් 4කට කඩන්න. එතකොට එක එක ටයිම් සර්කල් එකට අදාළව එක එක ගති ලක්ෂණ තියෙනවා. ඒ අනුව තමයි අපි ට්‍රේඩ් ගන්න. එතකොට මැක්‍රෝස් ගත්තම එතකොට මේ 3:30 5:30 ක්වාටර් 1 එක 4කට කඩන්න මෙහෙමයි. 90 මිනිට් එක බෙදෙනවා 4ෙන්. එතකොට සාමාන්‍යයෙන් හරියටම බෙදෙන්නේ නැහැ. 22.5ක් 22ක් වගේ තමයි සාමාන්‍යයෙන් විනාඩි 22කට වගේ කැඩෙනවා එක සෙෂන් එක. හරි, ඒක එතකොට උත්තර වෙනවා ක්වාටර් 1 එක සාමාන්‍ය එතකොට එන්නේ ඒ සෙෂන් එක තව ටිකක් මැක්‍රෝස් වලට අපි ඒවන මැක්‍රෝස් කියලා අපි කියනවා. කඩා ගත්තම 3:30 ඉඳලා තව විනාඩි 22ක් එකතු වුනාම 3:55 උදේ. හරි, එතකොට මේ 5 වෙනකම් 3:30 ඉඳලා 5 වෙනකම් විනාඩි 22 කෑලි 4කට අපිට මේක තවත් කඩා ගන්න පුළුවන්. හරි, ඔහොමම යනවනම් අපිට දිගටමම බෙදාගෙන යන්න පුළුවන්. ඒවට අපි කියනවා මැක්‍රෝස් කියලා. එතකොට මෙහෙමයි අපි බෙදාගන්නේ. අනිත් ප්‍රශ්නේ මේක දැන් මේ ක්වාටර්ලි තියරිය කතා කරන විදිහට මේ කුඩා කොටස් වලටයි අපි බෙදාගන්නේ. ඒකට හේතුව තමයි Q1, Q2, Q3, Q4 මේ ඒවට එකිනෙකට වෙනස් ගති ලක්ෂණ තියෙනවා. හරි, දැන් මම අර මේකේ මුලින්ම පෙන්වුවා වගේ ඔයගොල්ලන්ට මේක හිතන්නකෝ. මේක 90 මිනිට් සර්කල් එක කියලා නැත්නම් සෙෂන් සර්කල් එක ඒෂියා සෙෂන් එක කියලා. එතකොට ඒෂියා සෙෂන් එකේ Q1 එකේදී තියෙන ලක්ෂණය තමයි ඇකියුමুলেෂන්. හුඟක් කියලාට ඇකියුමේක AMX නෙවෙයි, AMDX නෙවෙයි නේ. තව ඊට අමතරව XAMD වෙන්නත් පුළුවන්. මම මේ දැනට මම මෙහෙම ඔයගොල්ලෝ මතක තියාගන්න Q1 එක එක ඒ ක්ලස්ටර්ස් වලට නැත්නම් එක එක සර්කල් වලට ටයිම් සර්කල් වලට වෙන වෙනම ගති ලක්ෂණ තියෙනවා. හරි, එතකොට ඒවා තමයි අපි ෆිල්ටර් කරගෙන ඒ තැන් වලින් අපි ට්‍රේඩ් ගන්න. එතකොට Q1 එකට අදාළව ඇකියුමুলেෂන් වෙනවා. ඊපස්සේ ඊළඟ ඇකියුමুলেෂන් වුණොත් Q1 කිනක අමතක කරන්න මුලින්ම ඇකියුමুলেෂන් වුණොත් ඊළඟට අපිට දකින්න පුළුවන් මැනිපුලේෂන් එක. මැනිපුලේෂන් වුණොත් ඊළඟට ඩිස්ට්‍රිබියුෂන් එකක් දකින්න පුළුවන්. ඩිස්ට්‍රිබියුෂන් එකක් දැක්කොත් අපිට ඊළඟට වෙන්න පුළුවන් සංසිද්ධමයි. මොකද අනික් අන්තර මේවා කොහෙවත් මේ සියලු දේ 100%ක් මේ ෆොරෙක්ස් මාකට් එකේ නැහැනේ. කොහෙවත් 100%ක් වෙන කතාවක්. මේවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි, ඒක වා ඒක තමයි ෆොරෙක්ස් මා. නැත්තම් මේක මෙහෙම වෙනවා නම් මේ ලෝකෙ ඉන්න හැම ට්‍රේඩර්ම මේ මොකක් හරි ක්‍රමයකට මේක ක්‍රමයේ ට්‍රේඩ් කළ ඔක්කොම ප්‍රොෆිට් කරන්නම මේ ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ එහෙම. හරි, මේක හැම එකක්ම අපි මාකට් එකේ ප්‍රොබබිලිටි මත දුවන්නේ. එතකොට මේවා 100%ක් මෙහෙම වෙනවා කියලා නැහැ. හරි, වෙන තැන් වැඩි. හරි, එතකොට ඒක තමයි මේ ක්වාටර්ලි තියරි එකට දැන් එයා කියන විදිහට එයා මේක සෑහෙන බැක් ටෙස්ට් කරලා එයා ICT වලනුත් එයා තමයි එයා මුලින්ම අයිඩියා එක ගන්න ICT වල පවර් 3 ටයිම් ඇන්ඩ් ප්‍රයිස් කියන කන්සෙප්ට්ස් ඒ වගේ ඒවා එකතු කරලා තමයි මෙයා මේක තව ටිකක් ඩිවලොප් කරන්නේ. හරි, ඉතින් එතකොට ඒකෙදි මේ හැම එකක්ම මේ ක්වාටර්ලි දැන් මේ ක්වාටර් එකේම එහෙම හරියටම ක්වාටර්ෙන් පස්සේ වෙනවා කියලාත් නැහැ. උදාහරණයක් ගත්තොත් ඔයාලට මේ හරියෙ පෙනේ මාකට් එක ආපහු මේ ක්වාටර් 3 එකේ මැනිපුලේෂන් එකනේ වෙන්න ඕනේ. හරි, මේක මැනිපුලේෂන් එක මෙතෙන්ට ආම අපිට මැනිපුලේෂන් එක හරිය මෙතෙන්ට ඇවිල්ලා මේ ඕඩර් බ්ලොක් එකක් හරි මොකක් හරි ගන්න තමයි ආවේ කියලා අපිට එතනින් ගන්න පුළුවන් වෙනවාට ආපහු මාකට් එක මෙතන මේ ක්වාටර් එක බෙදෙන තැන මාකට් එක ආපහු උඩට ඇවිල්ලා තියෙනවා යම් තාක් දුරට. හරි, එහෙනම් මෙතන ඉන්බැලන්ස් එක ගන්න. ඉතින් එතකොට ඒ වුණාට මේක දැන් මේක මේම වෙලා මෙතනින් උඩට ඇවිල්ලා මෙතනින් පස්සේ මෙහෙන් පහළට ඇවිල්ලා නැහැ. හරි, පහළට ඇවිල්ලා ආපහු උඩට ඇවිල්ලා තියෙනවා. කියන්නේ හරියට මේ ටයිම් එකේදී වෙන්නේ නැති වුණත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පොසිබිලිටි ප්‍රොබබිලිටි තමයි මාකට් එකේ බලන්නේ. උනට ඒ තියරි එකට අදාළව ඒ කාරණා ටික එකට වෙලා තියෙනවා. Q1 ඇකියුමুলেට් වෙලා තියෙනවා. ඊට පස්සේ මැනිපුලේෂන් එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි ඩිස්ට්‍රිබියුෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඩිස්ට්‍රිබියුෂන් එක ක්වාටර් 4 එකේදී ඊට පස්සේ තව ටිකක්
කන්ටිනුවේෂන් එකක් ඇවිල්ලා තියෙනවා මේක නැත්තම් මෙහෙමෙන්නත් පුළුවන් මෙයා කියන විදිහට නැත්තම් මේ ක්වාටර් 4 එකේදී ආපහු මෙතනින් ඔහම ඇවිල්ලා රිවර්සල් එකක් වෙන්නත් පුළුවන් හරි ඒක තමයි Q4 එකේ ලක්ෂණ ඉතින් මේක තවදුරටත් අපි මේ AMDX සහ XAMD ගැන ඉස්සරහට කතා කරනවා ඕගොල්ලොත් එක ට්‍රූ ඕපන් එක ගැන කතා කරන්න තියෙනවා ඒව ගැන කතා කරමු දැන්ට දැන් මම මේකේ නැත්තොත් ඔයගලන්ට පේනවා එතකොට end of part 1 එතකොට part 1 එක මෙතනින් මම නතර කරනවා අපේ ඊළඟ සතිය අලුත් ෆ්‍රෙෂ් කියන්නේ මේක එක දිගට ගෙන ගන්නට යනවට වඩා ඔයගලන් ෆ්‍රෙෂ් වෙයි දැන් මේ මම කියපු කාරණා බලන්න ඔයගොල්ලෝ chart එකේ ගිහිල්ලා මම ඊළඟ සතිය ඔයගලන්ට එතකොට මේ AMDX සහ XAMD සහ ඒ දෙකයි ඊළඟට අමතරව true open එක ගැන කතා කරන්න තියෙනවා ඊට අමතරව මේ kill zones ගැන කතා කරනවා අපි kill zones එක්ක මේ වීඩියෝ එකේ හරි මම වෙනම වීඩියෝ එකක් ගේන්න මීට මේකට ගලපලා හරි වෙනම kill zones ගැන කතා කරන්න session අපි kill zones ගැන ඉතින් ඕවා ඔක්කොම එකට එකතු කරලා ඒ දැනුමත් එක්ක තමයි අපි මේ මාකට් එකේ යන්න ඕනේ හරි එතකොට මේ 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 theory එක ඇත්තටම අලුත් theory එකක් එගින්න උග දෙනෙක් පාවිච්චි කරන්න අකමැති ඒ වුණාට මේකෙන් ගති උත්තක් තියෙනවා ඇත්තටම හරි ඒකින්ද මේක හරියට ඉගෙන ගමු අපි මම ඉතුරු ටික කතා කරන්නම් ඊළඟ එකේ අපිට true open තමයි මේකේ වැදගත්ම කොටස true open එක හරියට අඳුනගන්න එක ඒක ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු අද වීඩියෝ එක නම් මෙතනින් නතර කරනවා සියලු දෙනාට සුබ දවසක් මම අර වීඩියෝ එක මුලින්ම කිව්වා වගේ මගේ අර channel එකේ මම link එක දාන්නම් පහල description එකේ technomania channel එක ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒක ක්ලික් කරලා ගිහිල්ලා subscribe කරලා මගේ ඒ channel එක up කරගන්න මට උදව්වක් දෙන්න. එහෙනම් ඊළඟ සතිය හැමෝම සියලු දෙනාට සුබ දවසක්.